අයිබෝවන් ඔබ රාත්‍රී 9යි ඉතිහ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමකයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල කන්දකාඩු පොකුර සෞඛ්‍ය අංශ පාලනේ කොරෝනා මඩින්න රාජ්‍ය ආයතන ප්‍රධානීන්ටත් සෞඛ්‍යෙන් මතක් කිරීමක් නිරෝධායනය වෙන අයට ඡන්දය භාවිත කිරීමට වෙනම ක්‍රමවේදයක් සකසන්න මැතිවරණ කොමිසම සූදානමින් නිරෝධායන නීතිය මැතිවරණයට ගැසට් කළ යුතුමයි මැකෝ දැඩි මතයක ට්‍රම්ප් කොරෝනාවෙන් ආයෙත් අමාරුවේ වැටෙන ලකුණු ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2671ක් දක්වා ඉහළ ගියා එමෙන්ම සුවේලපු රෝගීන්ගේ සංඛ්‍යාව 2000 ඉක්මවා ගිය බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ මුඛ ආවරණ පළඳින්නේ නැති අය සෙවීමේ මෙහෙයුම්ද අකණ්ඩව ක්‍රියාත්මකයි कोरोना रोगीन 2671ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇත්තේ නව රෝගීන් 6 දිනක හමුවීමත් සමගයි. ඒ අතුරින් 2001 දිනක සුවය ලැබුවා. ප්‍රතිකාර ලැබෙන රෝගීන් සංඛ්‍යාව 659ක්. වෛද්‍ය අධීක්ෂණිය අර්ථයේ 150 දිනක පසුවනවා. අද දිනේ සිදු කළ PCR පරීක්ෂණවලට අනුව කන්දකඩු පොකුර ආශ්‍රිතව ආසාදිතින් වාර්තා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එමින්ම PCR පරීක්ෂණ අකණ්ඩව සිදු කරන බවද ඒ මහතා කියා සිටියා. ඊයේ සහ පෙරේදා දිනවල රාජාංගන ප්‍රදේශයේ මේ ගනු ලැබූ PCR සාම්පල වලට අනුව 395ක් ඒ 395ම COVID-19 නොවන බවට තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම රාගම පුද්ගලික රෝහලය ඒ ගනු ලැබූ සියලුම PCR පරීක්ෂණ COVID-19 නොවන බවට තහවුරු වෙලා තිබෙනවා. අද දිනත් කුණ්ඩසාලෙන් 101ක් ඒ වගේම කොටුගොඩ පල්ලිය ආශ්‍රිතව 74 දෙනෙක් ඇතුළු තවත් දිවයිනේ විවිධ ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන තිබෙනවා. දැන් මෙහිදී මේ රටේ අති විශාල ආයතන සංඛ්‍යාවක් තියෙනවා රජයේ සහ පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් වෙනත් නේවාසිකාගාර වෙන්න පුළුවන් ආයතන ප්‍රධානීන් එම ආයතනවල සිටින උදවිය සම්බන්ධයෙන් රෝගී තත්ත්වයන් තියෙනවා නම් සොයා බැලීම ඒ වගේම මේ සේවා ස්ථානවල එහෙම ඒ ඒකක හැකියතාක් දුරට wen wen වශයෙන් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා මුඛ ආවරණ භාවිත නොකරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා බස්නායිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මුඛ ආවරණ භාවිත නොකරන්නන් සොයා ශනික මෙහෙයුම් කිරිබත්ගොඩ නගරයේදී ආරම්භ කෙරුණා එමින්ම තවත් ස්ථාන කීපයකදීද මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා රෝග ව්‍යාප්තිය පිළිබඳ ඉතාම හොඳ පාලනයක් ඇති කරගෙන තියෙන මොහොතක නැවත වතාවක් සමහර පිරිස්වල නොසලකිලිමත් ක්‍රියාකලාපය නිසා නැවත වතාවක් මුළු මහත් සමාජයේම ලොකු අවධානයකට මුහුණ පාලා තියෙන මේ රෝග ව්‍යාප්තිය පිළිබඳ අපිට පෙනී ගිහින් තියෙනවා 80%ක් විතර තමයි මේ මුඛාවරණ පළඳින්නේ 20%ක් විතර දැන් මුඛාවරණ පළඳීම නොකර සිටිනවා එහෙම නැත්නම් මුඛාවරණ පළඳියත් ඒක නිසියාකාරයට පළඳින්නේ නැතුව නැත්නම් වැරදි විදිහට තමයි පළඳලා තියෙන්නේ ඉතා තදින් අද අවවාද කරලා ඒ නැති අයට පොලිසියෙන් අපි අද මුඛාවරණ ලබා දෙනවා මේ මාස්ක එක තාප්පුවේ දාගන්න නෙමෙයි ඔක දාගන්න තියෙන ඔක දාගන්න යන්න ඕනේ. තාත්තේ එම්පා කරනවා කියලා මාස්ක එක දාගන්න ඕනේ. ඒක නීතියක් අද. ඔව් නීතියක් අදයි අනිත් එක මේක බලන්න. ඉන්නානේ උසස් කරන නිසා. නැවත විශ්වසනීය පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඔබගේ සහයෝගය කොර පරිදි අවශ්‍ය වී ඇත. එබැවින් ඔබ පසුගිය දිනවල සැපවීමේ සුවාකර ආකාරයටම ග්‍රස්තභාවය තබා ගැනීම, මුඛාවරණ පළඳින, මුතර දැක්වීම දින කෙලෙක බව නැවත සිහිපත් කරමි. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනය කර ඇති සීලු දිනාගේ PCR පරීක්ෂණවල වාර්තා ලබන සිකුරාදා වන විට ලබා ගැනීමට හැකි වනු ඇතැයි සබර්කමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කුබ්බෑකඩුව මහතා සඳහන් කරනවා. උනානි යුද්ධමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ තවත් 149 දිනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගියා. දින 14ක කාලයක් ඔවුන් මෙහිදී නිරෝධායනයට ලක් කෙරුණා.
පවත්නා තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේක දෙවෙනි රැල්ලක් බවට පත් වෙන එක බලක්වා ගැනීම සඳහා මේ මොහොතේදී අපිට තියෙන අභියෝගය තමයි සිද්ධි වලින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන මේවා සම්බන්ධයෙන් විවෘතව අපි කතා බහ කරලා ජනතාවට මේ අරහා පණිවිඩය දෙන්න ඕනේ. ඒ හින්දා තමයි අපි කණ්ඩායම් ගත කරලා මේ වගේ ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. මරණ 11 තියාගන්න පුළුවන් වීම සමස්තයක් විදිහට අපි සියලු දෙනා ලැබපු රටක් විදිහට ලැබපු ජයග්‍රහණයක්. නමුත් මේ 11 12 13 වෙලා තව වැඩි වෙන එක වළක්වන්න අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. සෞඛ්‍යංශ ආරක්ෂකංශ ඇරුණාම ජනතාවට ලොකු කාර්යභාරයක් තියෙනවා. කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ අසත්‍ය ප්‍රචාර ගෙන යන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න බව පොලිසිය පවසනවා. ආරංචි පැතිරෙන්නේ විවිධ ස්ථානවලින් මේ පුද්ගලයෝ හමු වූ බවට, ලංකාවේ විවිධ ප්‍රදේශ අනාරක්ෂිත බවට, ඒ වගේම විවිධ ප්‍රදේශවල සැරිසැරීම නුසුදුසු බවට. ඒක සම්පූර්ණ අසත්‍ය කාරණයක්. අද දිනේදී තරා දිනපතා පුවත්පතක පළ වෙලා තියෙනවා කන්දකාඩු කොවිඩ් පොකුරේ ඊයේ වැඩිම පිරිස මහනුවරින් 661 දෙනෙක් නිරෝධායනයට කියන කාරණේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද විමර්ශනයක් ආරම්භ කරා. මෙම පුවත්පතේ කතුවරයා, ඒ වගේම නියෝජ්‍ය කතුවරයා සහ මේ ප්‍රවෘත්තිය ලියන ලද ඒ මාධ්‍යවේදියාගෙන් විශේෂයෙන්ම අපි ප්‍රශ්න කරනු ලැබුවා. උන් සඳහන් කළා ඔවුන්ට වැරදීමක් සිදු වෙලා තියෙන බව. සමාජ මාධ්‍ය ජාල හරහා විශේෂයෙන්ම මෙන්න මේ වගේ සිටියමක් ඔබට ගමන් කිරීමට නුසුදුසු තැන් හැටියට මෙහි යම් යම් අංක සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක්. යම් කිසි අසත්‍ය ආරංචියක් පතුරලා ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම අපේ රටේ අපරාධ නීතියේ දඬන නීති සංග්‍රහයේ 120 වගන්තියටදී වරදක්. අවුරුදු 2 දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන්. ඒ වගේම දඩයකට යටත් කිරීමේ හැකියාවක් තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 26 දිනෙකින් සමන්විත කණ්ඩායම් 3ක් යෙදුවා මේ සිද්ධීන්ට විමර්ශනය කරන්න. නව්‍ය කොරෝනා වෛරසයේ දෙවන රැල්ල හේතුවෙන් ලොව රටවල් රසක් යලි නිරෝධායන නීති දැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. වඩා ජනකීර්ණ ප්‍රාන්තයක් ලෙස සැලකෙන කැලිෆෝනියාවේ සියලු අවන්හල් විනෝදාස්වාද ස්ථාන, මත්පැන් අලිවිසල් කෞතුකාගාර සහ සත්වෝද්‍යාන වසා දැමීමටයි ඊයේ පියවර ගෙනුනේ. එමෙන්ම ලොස් ඇන්ජලිස් සහ සැන්ඩියාගෝහි පාසල් ළමයින්ට අගෝස්තු මාසයේ වනතෙක් නිවෙස්වල රැඳී සිටින ලෙසට බලධාරීන් උපදෙස් දී තිබෙනවා. ගත වූ පැය 24 තුළදීත් ඇමරිකාවෙන් නව ආසාදිතින් 65,594ක් වාර්තා වීමත් සමග ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 35,045,077ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි මරණ සංඛ්‍යාව 139,143ක්. කොවිඩ් 19 හේවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,34,80,009 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 78,72,233ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 581,722ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර නැවත වරක් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට වසංගත රෝග අංශ ප්‍රධානි වෛද්‍ය ඇන්තනී ෆෝචි අතර මත ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ වසංගත ආරම්භයේම රට කඩිනමින් වසා නොදැමීම සහ අනවශ්‍ය කලබලයකින් රට නැවත විවෘත කිරීම හේතුවෙන් ඇමරිකාව වසංගතයේ ගොදුරක් බවට පත් වූයේයි වෛද්‍ය ඇන්තනී ෆෝචි පැවසීමත් සමගයි. මේ අතර සෞඛ්‍ය අංශවල අනතුරු ඇඟවීම් නොතකමින් ලබන සැප්තැම්බර් මාසයේ සිට පාසල් නැවත විවෘත කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගනිමින් සිටිනවා. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතින් 29,842ක් වාර්තා වුණා. ඒ සමග එරට මුළු ආසාදිත සංඛ්‍යාව 937,487ක් දක්වා ඉහළ ගියා. සුදු ඇති මරණ සංඛ්‍යාව 24,315ක්. හොංකොංග් රාජ්‍යයේද සමාජ දුරස්ථභාවයට අදාළ නීති දැඩි කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ අනුව හොංකොංගෙහි ඩිස්නිලන්තයේද යලිත් වරක් වසා දැමීමට ඊයේ පියවර ගෙනුණා. වසංගත තත්ත්වයේ උත්සන්න වෙන පසුබිමක කොවිඩ් මර්ධනය සඳහා අවශ්‍ය මුල්‍යාධාර සපයා ගැනීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 121ක වටිනාකමකින් යුතු සුකෝපභෝගී ජනාධිපති ගුවන්යානාව මුදල් හෝ වෛද්‍ය ආධාර වෙනුවෙන් හුවමාරු කර ගැනීමට මෙක්සිකෝ ජනාධිපති ඇන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් සූදානමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍ය වෙළඳ සැලතුළදී හා පොදු ස්ථානවලදී මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ලෝක ජනගහනින් බිලියන 1ක පමණ පිරිසක් දුම්පානින් වැළකී සිටීමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා. ලෝක නායකින්ගේ දුර්වල මගපෙන්වීම සහ ජනතා වෙත ලබා දුන් අපැහැදිලි පණිවිඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරනවා. කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරිදී වසංගත තත්ත්වය තවදුරටත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. සෞඛ්‍ය රෙගුලාසි ගැසට් පත්‍රයේ නිකුත් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්ය නීතියක් බවට පත් කරන තෙක් ජනතාව එය පිළිපදින්නේ නැති බවයි ඒ මහතා පවසන්නේ. මෙම තත්වය මැතිවරණයට බාධාවක් වෙමින් එම නීති කඩිනමින් ගෙන ආ යුතු බවයි මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ. මැතිවරණ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අදහස ඔවුන්ට අපිත් එක්ක වැඩ කරන්න කැමති. නමුත් මේ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් පත්‍රය නොමැති වීමෙන් ඔවුන් බරපතල අපහසුතාවලට පත් වෙලා තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක කරන්න යන සමහර අවස්ථාවලදී නීතියක් නැති බව කියමින් ඒට අවනත නොවන පුද්ගලයන් සිටිනවා. ඒක අපි තේරුම් අරගෙන තිනවා අපට ඡන්දේ පැවැත්වීමටත් විශාල බාධාවක් වෙනවා. අනිත් පැත්තෙන් දැනට පවර්ලා තියෙන අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පළඳීම මීටරයක දුර නිරතුරුව මාත්සේදීම ජනාධිය ජනතාව පාවිච්චි කරේ නැත්නම් සංචරණය සීමා කරේ නැත්නම් අපට සිද්ධ වෙනවා මේ රටේ වසංගතයේ බෝ වීමට ඉඩ ඇති බැවින් ඡන්ද විමසීමේ කටයුතු වලට බරපතල ලෙසම බාධා විය හැකි බව කියන මේ ගැසට් පත්‍රයේ නැතිවීම අපේ කටයුතු වලට බරපතල බාධාවක්. අපේ රටේ ජනතාව නීතියට බයයි. නමුත් යහපත් පුරුදු අනුව කටයුතු කරන්නයි කියවට කරන්නේ. දඬුවමක් තියෙන නම් විතරයි ක්‍රියා කරන්නේ. දඬුවමක් අපට දෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපට අවශ්‍යයි මැතිවරණය පවත්වන්න රට යහපත් තත්ත්වයට පත්වාගෙන යන්න. ඉතා ඕනෑ කමෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය බලධාරීන්ගෙන් නැවත නැවතත් මේ ගැසට් පත්‍රය පළ කරන්න අපේ නියෝජ්‍ය කොමසාරිස්වරු සහකාර මැතිවරණ කොමසාරිස්වරු සියලු දෙනා ඡන්ද විමසීමා ගෝස්තු පහ පැවැත්වීමේ වෙනුවෙන් උපරිම වැර යොදා කටයුතු කරමු. අපි කාටවත් මේක විශේෂිත තත්ත්වයක් කමිෂන් සභාව නීති උපදේශ අරගෙන මේ ගැන කටයුතු කළා. ඒක නිසා අපි කියන්නට ඕනේ සාමාන්‍ය ජනතාවට ඡන්ද දායකයන්ටත් නිලධාරීන්ටත් ස්වයං නිරෝධායනයට ලක් වෙන අය හෝ අනිවාර්ය දින දෙවනි වටේ නිරෝධායනය කරන දින 14 යටතේ ඉන්න අය සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානවලට කැඳවීමේ බලාපොරොත්තුවක් නැහැ. අපි මොකද ඡන්ද මධ්‍යස්ථාන වලින් මෙම රෝගය පැතිරීමට ඉඩ දෙන්නේ නැති නිසා නිරෝධායන මධ්‍යස්ථානවලසේ රඳවාගෙන සිටින අයට අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට ඡන්දය කියලා ලබා දෙනවා. අපි මේ මධ්‍යස්ථානවල ඒ වෑයම රජයේ නිලධාරී ඉන්න පුළුවන්. ඔවුන්ගේ සහාය අපි මේ ඡන්ද පොළවල් පවත්වනවා. අපි ඒ සඳහා COVID-19 පරාජය කිරීමේ ජාතික බලකාය සමග එකතු වෙලා යෝජනාවක් ගන්න ඉන්නවා. එක් දිස්ත්‍රික්කයේ එක් ගම්වලයි කරන්න පුළුවන්ද යාබද තැන්වලටවත් ජනාවොත් අපට ඡන්ද පත්‍රිකා හුවමාරු කරන්න ලේසි. නිරෝධායන හේතු නිසා තැපල් ඡන්දය භාවිතා නොකිරීමේ අය කිසිදු හේතුවක් නිසාවත් බය වෙන්න ඕනේ නැහැ. මේ ඡන්ද විමසීමට අපි මේ වැඩි කලක් ගත්තේ මෙවැනි තත්ත්වයක් ආවොත් ඒකටත් ඉඩ තියෙන්න ඕන නිසා. අද ලකුණු කරන්න බැරි වෙච්ච අය අදයි හිටයි නැකුණ බැරි වෙච්ච අයට හතරවෙනිදත් යපල් ඡන්දය ලකුණු කිරීමට අවශ්‍ය වුණොත් අපි පහසුකම් දෙනවා. කිසිදු අයෙක් බය වෙන්නට ඕනේ නැහැ. නිරෝධායන කඳවුරවල නැත්තම් හෝම් කොරන්ටයින් කියලා හිටියයි කියලා ඡන්දය දාන්න බැරි වුණා. ඒ වෙයිදී
ඉන්න යුද හමුදා නිලධාරීන් සහායට ගිහිපු නිලධාරීන් වෙනත් ස්ථාන වලින් ඒ තැන් වලට අනුයුක්ත කරලා තිනවන විශේෂ වැඩ පිළිවෙලක් හදනවා ඒ තපල් චන්ද පත්‍රිකා නිශ්චිත තැන් වලට යවලා ලහුම් කරා මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තුන්වන දිනය සාමකාමීව අවසන් වුණා. තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අනිද්දා දක්වා අවස්ථාව සලසා දී තිබෙනවා. මේ අතර දේශපාලන ප්‍රවර්තන කටයුතු වලට බාල වයස්කරුවන් යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ වූයේ පෙරේදා දිනේදී. පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය සේවකයන්ට අද දිනේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. හෙට සහ අනිද්දා දෙදින තුල තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව පවතින්නේ පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල නිලධාරීන්ටයි. තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා ලබන 20 සහ 21 යන දින දෙක අතිරේක දින ලෙස ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ. රාජාංගනයේ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ පවණක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුකමනය කරමින්. මෙතර මැතිවරණ කාල සීමාව තුළ දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා බාල වයස්කාර දරුවන් යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලා සිටිනවා. අපේක්ෂක ප්‍රවර්ධනයට යොදා ගන්නා වීඩියෝ පට, බෙලඳ නිවේදන, පෝස්ටර් හා දැන්වීම් ආදියට බාල වයස්කාර දරුවන් යොදා නොගන්නා ලෙසත් එවැනි දේ ප්‍රචාරය නොකරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ මහමැතිවරණයේදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම සම්බන්ධයෙන් හා වෘත්තීය ගැටලු පිළිබඳ මිහිදී කරුණු සාකච්ඡා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළා. මැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් නොකිරීම සමග දීර්ඝ සාකච්ඡා කරා. මැතිවරණ කොමිසම සභාවේ සභාපතිතුමා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කිරීමක් කරා අදාළ ගැසට් පත්‍රය ඉතාමත් ඉක්මනින් මැතිවරණයට අදාළ විදිහට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා කියලා. මැතිවරණ කොමිෂන් සභාව වෙත මෙතෙක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3210ක් ලැබී තිබෙනවා. ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයේ වෙත පැමිණිලි 739ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙත පැමිණිලි 2471ක් වාර්තා වුණා. කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ දක්වා වාර්තා වී නොතිබීම විශේෂත්වයක්. ව්‍යවස්ථා දායකය නොමැතිව රට ඉදිරියට ගෙන යා නොහැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. මාස 6කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නැතුව අපි මේ වෙනකොට ප්‍රයත්නක වෙලා තියෙනවා. ඒතකොට ව්‍යවස්ථා දායකය නැතුව අපිට දිගටම ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ කොවිඩ් තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය වෙන දිනයක් නැහැ. ලෝකේ කිසිම රටක් කොවිඩ් සම්පූර්ණයෙන්ම සමනය කරගෙන නැහැ. ඒ නිසා අපිට කොවිඩ් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය තුළ යම් ආකාරයකට අපිට පාලනය කරගත හැකි තත්ත්වයක් තියෙනවා නම් අපි මේ තත්ත්වය තුළ මැතිවරණයට යා යුතු වෙනවා. මොකද අපි මැතිවරණය කල් දැමීම හරහා අපිට නිශ්චිතව කියන්න බෑ කොච්චර කාලයකටද අපි ඒක කල් දාන්නේ කියලා. හැබැයි මේ සියල්ල ඉදිරි සති දෙක තුළ ඇති වෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන තමයි තීන්දුව ගත යුතු වෙන්නේ. රටේ පවතින තත්ත්වය අනුව විභාග කීපයක් කල් තමා තිබෙනවා. ජූලි හා අගෝස්තු මාස තුලදී පැවැත්වීමට නියමිතව තිබූ විභාග පහකුයි මෙලෙස කල් තමා තිබෙන්නේ. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන පළමු වන දෙපාර්තමේන්තු පරීක්ෂණයේ කල් තමා තිබෙනවා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩේම් විභාගයේද කල් දෙමූ බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගය හා ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේද කල් දැමුණා. එහි ප්‍රාචීන පණ්ඩිත මධ්‍ය විභාගයේද ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය නවහා පැරණි නොපැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විදුලි බිල්පත් ගෙවීමේදී සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විදුලි බිල්පත් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටද අමාත්‍යවරයා ක්‍රියා කර තිබෙනවා. මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල විදුලි පරිභෝජනයේ වැඩිවීමක් තිබෙනවා. ඒ මාස තුනේ බිල් අය කිරීමේදී පෙබරවාරි මාසයේ ගෙවන ලද බිලට සමාන වාරිකයක් පමණක් ඒ මාස තුනේ වෙනුවෙන් අය කරන්න
ඒ වගේම සහන කාලයක් මාස දෙකක දෙනවා මේ බිල ගෙවන්න ලක්ෂ 30000ක සහනයක් අපි ජනතා වෙත මුදා හරින්නට කටයුතු කරලා තිබෙනවා මේ කාලය තුළද විදුලි බිල්පත් ගෙවපු නැති අය ඉන්නවා ඒ සියලුම විදුලි පාරිභෝගිකයන්ගේ විසන්දි කිරීම වහාම නතර කරන්න කියලා මම පසුගිය කාලේ දැනුම් දීලා තිබෙනවා නැවතත් ඒ දැනුවත් කිරීම කරනවා විදුලි බල මණ්ඩලයට විසන්දි කිරීමකින් තොරව විදුලිය ලබා දෙන්න මහමැතිවරණයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය පිළිබඳව තවමත් දේශපාලන වේදිකාවේ සාකච්ඡා වෙනවා පක්ෂ විපක්ෂ අදහස් සඳහා මෙන්න 20යි 20 ජනමතයයි මේ ඔබට පැහැදිලි මනාප තුනක් පවතිනවා ඒ මනාප තුනෙන් එක මනාපයක් ඔබ අයිතිවාසිකමේ මනාපයක් විදියට භාවිතා කරන ලෙසත් इतरु मनाप देख युतुक मे मनापयान विधियर भाविता कर लिस्ट मा गौरव जनता इला राजपक्ष එතුමාගෙන යන වැඩපිළිවෙලට විපක්ෂයේ විසින් හැම විටම අකුල් හෙළුවා අකුලෙන් ගන්න. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා නිවැරදි පිළිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනයි කියන වැඩපිළිවෙල තමයි මේ අද අපි මේ ක්‍රියාත්මක වෙන්නේ. සජිත් කියාගෙන යනවා 20000ක් දෙන්නම් කියලා. සජිත් අපි කියනවා ඔයාගේ තාත්තා මේරට ආණ්ඩු නොකරනම් ඔයයි රණිරුයි කට්ටියක් කැවිලා මහ බැංකුව කොල්ල කෑවේ නැත්නම් 5000 නෙමෙයි 20000 නෙමෙයි 25000කුත් රට දෙන්න තිබුණා කියලා. ගාඩුට කාරණාව ඉතින් අපි හිටපු පක්ෂ එක්සත් ජාතික පක්ෂ උදවියත් මේ ඩීල් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන් සියලු දෙනාම තුනෙන් දෙක වෙනුවෙන් මේ වෙලාවේ මහන්සි වුණා තනතුරු තාන අතර වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කාටවත් මුක්කු ගහන කිසිසේත් මොමනාවක් නැහැ. ඊයේදී දිනේදී පක්ෂ නායකතුමා පවා පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ නිසා අපි හදන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න. කොරණි වික්‍රමසිංහ මහත්තයයි දයාගමගේ මහත්තයා රවි කරුණානායක මහත්තයයිද ඔබ කලේ. හැබැයි ඒගොල්ලෝ එකතු වෙලා කරපු දෙයක් තිබ්බා. අන්නේ හතර පහ දෙනා ඒ පිරිස එකතු වෙලා කරපු නස්පැත්තියෙන් තමයි යහපාල නාණ්ඩුව හාන්සි කෙරෙව්වේ. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපි අභියෝගයේ තියෙන පොහොට්ටුවක් එක්ක මිස ත්‍රී විල් පක්ෂකල තියෙන පක්ෂ නොවේ. ඉතින් මේ අවස්ථාවේදී තියෙන එවැනි අභියෝගයක් බාර අරගෙන අපිත් එක්ක ඉන්නකොට කරන්න බැරි දේ වෙනින් පක්ෂ හදාගෙන එළියට ගිහලා ඒ දවල් කාලේ දකින සිහිනවලින්ම ජීවත් වෙන්න දෙන්න. නීති සම්පාදනය කරනකොට ඒකට දායක වෙන්න පුළුවන්. ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට ඒකට දායක වෙන්න පුළුවන්. සහම්ප්‍රදායික රාමුවෙන් පිට කියලා ප්‍රායෝගික තීන්දුව ගන්න පුළුවන් මිනිස්සුන්ට ලං වෙන්න පුළුවන් දූෂිත නොවන රටට තාක්ෂණය හඳුන්වා දීමට හැකියාවක් තියෙන කණ්ඩායමක් පත් කරගන්න අපි විශ්වාස කරනවා මැතිවරණ තිබිය යුත්තේ රටේ ජනතාවගේ ජීවිත බේරගෙන ජීවිත ඇපේට තියලා මේ මලමිනි උඩින් මැතිවරණයක් තියන්න අපි සූදානම් නැහැ කියන එකයි අපි කියන්නේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න තීරණේ මේ සියලු දෙනා අවබෝධයෙන් කොරෝනා එක්කනම් මැතිවරණේ තියන්න වෙන්නේ ඒකට අවශ්‍ය නිර්දේශ උපදේශ සහ මේක ව්‍යාප්තිය පාලනයට කඩිනම් මැදිහත් වීමක් ඕනේ කොරෝනා දෙවෙනි රැල්ල දැන් පටන් අරගෙන තියෙනවා දැන් එක්සත් ජාතික පක්ෂයට හරි චූන් මිනිස්සු ළඩ වෙන එක මිනිස්සු මැරිලා හරි බලය ගන්න එකට එක්සත් ජාතික පක්ෂයේ උපන් හපන්නු කියලා කවුරුත් දන්නවා ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව ආදරණීය අම්මේ තාත්තේ හිතවතුනි දෙවෙනි රැල්ල නෙමෙයි එන්න කියන්න රැලි 10ක් ඇමරිකාවට බැටි වුණාට අනිත් රටවල් වලට බැරි වුණාට අද කාර්ය සාධන බලකා එකතු කරලා ජනාධිපතිතුමා කිව්වේ රැලි පිට රැලි කොරෝනා නෙමෙයි මොනවාවත් මේ රටේ මිනිස්සුන්ව දිවිහිමියෙන් රකින්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි පත් කරගෙන තියෙනවා කියන එක ඔය සජිත්යි රනිල්ටයි අනුර කුමාර දිසානායකටයි අපි කියනවා स्वाधीन रूपाणी प्रवृत्ति अदट अवसान ओबट सुबरात्रयाक